සිරු දෙනා ඉත ආදරෙන් පිළිගන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක මම ගිය සතියේ පාඩම් දෙකක් නැත්නම් ඉගැන්වීම් දෙකක් කරා යේසුස් වහන්සේ ව පරීක්ෂාවට යක්ෂයා පරීක්ෂාවට ලක් කර ආකාරය අපි කිව්වා මේ පරීක්ෂාවට ලක් කිරීම වර්තමානයේ මේ වෙනකොට යක්ෂයා සභාව ඇතුලේ කරමින් සිටිනවා. යේසුස් වහන්සේ කිව්වා පුළුවන් නම් තෝරා ගත්තවුන් පවා ඇදහිල්ලෙන් වටන පිණිස නැත්නම් රවටන පිණිස යක්ෂයා ක්‍රියා කරනවා. දැන් යක්ෂයා රැවටිලිකාරයා. ඒක අපි අමතක කරන අරකයි. රවටනවා කියලා කියන්නේ ඒ ඒ ඒ පණිවිඩය වචනය එලියෙන් බැලුවහම බයිබලයට එකඟ හරි යහපත් වචනයක් වගේ පේනවා. ඒක තමයි රැවටීම. නමුත් ඒකේ හැංගිච්ච අරමුණක් තියෙනවා. යටින් හැංගිච්ච දෙයක් තියෙනවා. ඒතර රවටන්නේ යක්ෂයා ගොඩක් වෙලාවට සභාව ඇතුලේ ඉන්න අයව රවටන්න ගේන්නේ වචනය. දෙවියන් වහන්සේගේම වචනය. එතකොට ඒක නිසා වර්තමානයේ ගොඩක් සභාව ඇතුලේ රැවටීම සිදු වෙනවා. ඒ නිසාම තමයි අපි දැනගන්න ඕනේ කොහොමද ඒ පරීක්ෂාවෙන් ජයගන්නේ රැවටීමට අහු නොවී ඉන්නේ. එතකොට මං යන අතරතුර මම මේක පාඩම අතරතුර මම ඕගලන්ට කියන්නම් කොහොමද රැවටීමෙන් හසු වෙන්නේ නැත්තේ කියන එක. ඒක පාඩම ඇතුලේ තියෙනවා. අපි සාකච්ඡා කරනකොට ඒක ඕගලන්ට තේරෙයි. නමුත් වැදගත් වෙන්නේ පරීක්ෂාවෙන් ජය ගැනීම. පරීක්ෂාවෙන් පලා යෑම නෙමෙයි. පරීක්ෂා නොවන තැනට යන එකනේ පරීක්ෂාව එනකොට ඒකෙන් ජය ගන්න එක. ඒතර යේසුස් වහන්සේ ජය ගත්තා. යේසුස් වහන්සේ දිව්වේ නැහැ. යේසුස් වහන්සේ පරීක්ෂාව එන්න එපා කියලා යාඥා කරේ නැහැ. අපිට කිව්වේ පරීක්ෂාවෙන් ජය ගන්න. හරි. යක්ෂයාගේ පරීක්ෂාව එනවා. දැන් යේසුස් වහන්සේ වෙතට ආවේ නැත්නම් යක්ෂයා ආවේ ශුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේව අරන් ගියා යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස. හරි. ඒ නිසා පරීක්ෂාව අපිට එනවා. යේසුස් වහන්සේට ආවා අපිටත් එනවා. දෙවියන් වහන්සේ පරීක්ෂාවකට එවන්නේ නැහැ. දෙවියන් වහන්සේ වෙන්න ඉඩ හරිනවා සමහර දේවල්. යක්ෂයා තමයි පරීක්ෂාවට ලක් කරන්නේ. එතකොට අපි ඒක ජය ගන්න ඕනේ. යේසුස් වහන්සේ අපිට බලය දීලා තිනවා, හැකියාව දීලා තිනවා. එතකොට යේසුස් වහන්සේ කොහොමද කළේ? යේසුස් වහන්සේ ජයගත්තේ මොන ආකාරයටද කියන එක දැන ගැනීම, අවබෝධ කර ගැනීම ඒක නිසා වැදගත් වෙනවා. මොකද අපේ ඇදහිල්ලේ කර්තෘවරයා නම් යේසුස් වහන්සේ නිසා. අපේ අනුගමනය කරන්නේ අපි යේසුස් වහන්සේ නිසා. අපි යේසුස් වහන්සේගේ ගෝලයෝ නිසා. එතකොට ගෝලයා ගුරුවරයා කරපු දේ දැනගන්න ඕනේ. එතකොට තමයි ගෝලයාට පුළුවන් වෙන්නේ ගුරුවරයාගේ ඒ ලැබපු ජයග්‍රහණය ලබා ගන්න. ඒක තමයි ආදර්ශය. මනුස්සයන්ගේ ගෝලයෝ නෙමෙයි අපි, යේසුස් වහන්සේගේ ගෝලයෝ. අපි ඔක්කොමලා අපි අනිත් අයවත් ගෝලත්වයට ගෙනවා යේසුස් වහන්සේගේ ගෝලත්වයට. මට ගෝලයෝ බිහි කරගන්න නැහැ කවුරුත්. යේසුස් වහන්සේට ගෝලයන් බිහි කරමින් අපි යනවා. එයාට උදව් කරන්නේ. ඒතර මමත් ඒ පරීක්ෂාවෙන් ජය ගන්න අවශ්‍යයි. ජයග්‍රහණය අත්‍යවශ්‍යයි. ඒක නිසා තමයි මේ පාඩම නැත්නම් මේ යේසුස් වහන්සේ පරීක්ෂාවට ලක් වුණ දේ අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නේ. ඒකයි මම ගිය සතියේ යේසුස් වහන්සේට ආපු පරීක්ෂා තුනෙන් ලියවිලා තියෙන පරීක්ෂා තුනෙන් පරීක්ෂාවන් දෙකක් ගැන අපි අධ්‍යයනය කරා. කොහොමද යේසුස් වහන්සේ ජයගත්තේ? දැන් අපි මම පොඩ්ඩක් සිහි කරන්න. මොකද ටිකක් දවස් ගිය නිසා අපි දැක්කා යේසුස් වහන්සේ කාන්තාරයට යනවා. මම කව ගොඩක් වෙලාවට ඒ කාන්තාරයේ සීනායි කාන්තාරය වෙන්න පුළුවන්. ගොඩක් අය ඒක එහෙම විශ්වාස කරනවා. මාත් හිතනවා ඒක සීනායි කාන්තාරය තමයි කියලා. ඊශ්‍රායල් සෙනග මේ මොකද්ද පුරෝන් දේශයට ආපු පාර ඒ සීනායි කාන්තාරය ඉඳලා ජෙරිකෝව හරහා තමයි ඒ හරියෙන් තමයි ඇතුල් වුණේ පුරෝන් දේශයට. එතකොට යේසුස් වහන්සේ බෞතිස්ම වුණ ප්‍රදේශය ජෙරිකෝවට ආසන්න ප්‍රදේශයක්. ඒ එතන නෙමෙයි, නමුත් ඒකට ආසන්න ප්‍රදේශයක්. ඒ ආසන්න ප්‍රදේශයේ ඉඳලා තමයි යේසුස් වහන්සේ යන්න ඇත්තේ සීනායි කාන්තාරයට ඊශ්‍රායල්සෙනග ගිය පාරේ. ඒක නිසා තමයි යේසුස් වහන්සේ උත්තර දෙනකොට යක්ෂයාගේ පරීක්ෂාවේදී ද්විතීය කතාවෙන් කතා කරා කියලා මම කිව්වා. එතකොට මෝසස් ලියපු ද්විතීය කතාවේ වචනයෙන් දේව වචනයෙන් යක්ෂයාට පිළිතුරු දුන්නා. හරි. එතකොට
අපි දන්නවා යක්ෂයා පරීක්ෂාවට ගෙනාව ඉස්සල්ලාම පරීක්ෂාවට ගෙනාවේ මොන පැත්තෙන්ද නැත්නම් මොන මොන අංශයෙන්ද කියලා. යේසුස් වහන්සේව පරීක්ෂා කරේ මාංශිකත්වයෙන්. බඩගිනි. බඩගිනි කියන එක බේසික් සාමාන්‍ය දෙයක්. ඒක 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 මූලික අවශ්‍යතාවයක්. නමුත් එතන මාංශයටයි ඒක අවශ්‍ය. ඒතර මාංශයේ දේවල් වලින් තමයි යක්ෂයා ඉස්සල්ලාම යේසුස් වහන්සේ පරීක්ෂා කරේ. ඒතර අපිටත් පරීක්ෂාව ඉස්සල්ලාද පස්සේද කියන එක අදාළ නැහැ. යක්ෂයාගේන එක විදිහක් තමයි මාංශික පැත්තේ නැත්නම් මාංශිකත්වය තුලින් අපිව පරීක්ෂාවට ලක් කිරීම. හරි. මාංශිකත්වය තුලින් පරීක්ෂාවට ලක් කිරීම. එතකොට මාංශිකත්වය තුලින් අපි පරීක්ෂාවට ලක් කිරීමෙන් යක්ෂයා බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේට අකීකරු කරවීම. දෙවියන් වහන්සේ අපිට කරන්න එපා කියලා තියෙන දෙයක් අප විසින් කරවන්න තමයි යක්ෂයා උත්සාහ කරන්නේ. එතකොට යක්ෂයාට කීකරු වුණා ආදම්. එනිසා ආදම් යක්ෂයාගේ වහලෙක් වුණා. යක්ෂයාගේ සිස්ටම් එකට ක්‍රමයට යේසුස් වහන්සේ දෙවනි ආදම් විදිහට ආවෙලාවෙත් යේසුස් වහන්සේව පරීක්ෂාවට ලක් කරා යක්ෂයා. නමුත් යේසුස් වහන්සේ වෙලාව උත්තර දුන්නේ අපි කතා කරා. ඒතර දෙවනි පරීක්ෂාව තමයි යේසුස් වහන්සේට දුන්න ඒ මුළු ලෝකේම තියෙන නගර පෙන්නලා ඒකේ මහිමය පෙන්නලා කිව්වා ඒකේ ඔතොරිටි එක බලය යක්ෂයාට තියෙනවා කියලා යක්ෂයා කිව්වා. යක්ෂයා කිව්වා මම මේක මං කැමති කෙනෙකුට දෙනවා. ඔබ මට නමස්කාර කරොත් මම ඔබට දෙනවා කියලා කිව්වා. ඒක තමයි යක්ෂයා ගෙනාවු පරීක්ෂාව. ඒතකොට පරීක්ෂාව මොකද්ද? ඔතොරිටි එක. බලය ගන්න. හරි? බලය ගන්න. එතකොට ගොඩක් වෙලාවට අද ඒක අපිට අදාළ වෙනවා. මං හිතන්නේ අපිට ගොඩක් වෙලාවට යක්ෂයා පරීක්ෂාවට ගේන්නේ බලය තියෙන්නේ මුදල් වල කියලා ලෝකේ සිස්ටම් එකේ තියෙනවා. නැත්නම් ලෝක ක්‍රමය තුල මිනිස්සු දන්නවා සල්ලි තියෙන කෙනාට බලය තියෙනවා කියලා. හරි. ඒතර යක්ෂයා අපිට උත්සාහ කරන නැත්නම් මිනිස්යන්ව පොළඹවනවා පරීක්ෂාවට මුදල් හොයන්න. මුදල්. හරි. ඒතර මුදල් හොයාගත්තාම බලය එනවා කියන ආකල්පයක ඇත්ත සත්‍යයක්. මොකද ලෝක ක්‍රමය තුල මුදල තියෙනවා නම් ලෝක ක්‍රමය ඇතුලේ බලය තියෙනවා. හරි. මොකද සල්ලි වලට ගොඩක් දේවල් කරන්න පුළුවන් ලෝක ක්‍රමය තුල. මේ වරදලා තේරුම් ගන්න එපා. මේ දෙනසේ ක්‍රමය තුල නෙමෙයි. දෙවියන්ව යේසුස් වහන්සේ කිව්වා සල්ලි වලටයි දෙවියන් වහන්සේටයි දෙන්නටම නමස්කාර කරන්න දෙන්නටම සේවය කරන්න බෑ කියලා. හරි. එතකොට ලෝක ක්‍රමය තුල මුදල් හොයන්න යක්ෂයා පොළඹවනවා පරීක්ෂාවට ලක් කරනවා බලය ලබා ගන්න පිණිස. මොකද ඒක බලයේ වගේම තෘෂ්ණාව සංසිඳවන්න හරි අහංකාරකම ඇති කරගන්න ඒ ඔක්කොමත් එක්ක. නමුත් යේසුස් වහන්සේ දෙවනි කතාවේ යක්ෂයා ගෙනාවේ පරීක්ෂාව ඒක සිදු වුණේ අර බෞතිස්ම වුණ ප්‍රදේශයේමයි කියලා මතයක් තියෙනවා නැත්නම් අදහසක් තියෙනවා. ඒක වෙන්න පුළුවන්. ඒක ඒක එහෙමනම් යේසුස් වහන්සේ සීනායි පළාතට ගියා බෞද්ධ දේශ පළාතෙන් ගිහිල්ලා නැවත ආපහු ඒ නතරතුර තමයි ඒ හරියේදී ඒ පරීක්ෂාව යක්ෂයා ගෙනාවේ යේසුස් වහන්සේට. දැන් මේ ඉන්න ස්ථානයේ ජෙරිකෝ ප්‍රදේශයේ ඉඳලා ගලීලයට යන්න. මොකද යේසුස් වහන්සේගේ මං හිතනවා අරමුණ තිබුණේ ගලීලයට යන්න. අපි දකිනවා ගලීලයට ගියා යේසුස් වහන්සේ. නමුත් ගලීලයට යන්න එතන ඉඳලා පාරක් තියෙනවා. ජෝර්දාන් ගඟ අයින දිගේ පාරක් තියෙනවා. ජාත්‍යන්තර ඉස්සර කාලේ තිබිච්ච වෙළඳ මාර්ගයක්. අද අද පාරවල්නේ මම මේ කතා කරන්නේ ඒ දවස්වල යේසුස් වහන්සේගේ කාලේදී වෙළඳ මාර්ගයක් තිබුණා. ජෙරිකෝ ඉඳලා ගලීල පළාතට යන්න ජෝර්දාන් ගඟ අයින දිගේ උඩහට යන්න. නමුත් මෙතනදී අපි දකිනවා මේ පරීක්ෂාව ඉවර වුණාම ලූක් 4:9 එතන මම හිතනවා විස්තරාත්මකව තියෙනවා මේ ලූක්ගේ නැරේෂන් එක. නැත්නම් ලූක් ලියන දේ පිළිවෙල අනුපිළිවෙල හරි කියලා මම විශ්වාස කරනවා. මොකද මතේ උපතේ මේ දෙක මාරු කරලා නැත්නම් ඉස්සල්ලාම පරීක්ෂාව රොටි කරන්න කියපු එක හරි මතේ එහෙම ලිනවා. දෙවනි පරීක්ෂාව හැටියට මතේ ලියන්නේ මේ පරීක්ෂාව. හැබැයි ඒක දෙවනි කියලා කියන්නේ. නමුත් එහෙම කියනවා. එතකොට නමුත් අපි හිතනවා මම විශ්වාස කරනවා මේක ලූක් ලියන පිළිවෙල තමයි අනුපිළිවෙල තමයි හරි පිළිවෙල වෙන්න ඕනේ කියලා. මොකද එහෙම වුණොත් අපි දන්නවා සීනාය පළාතට ගියා ජෙරිකෝවට ආවා එතන පරීක්ෂාවට ලක් වුණා. ඊට පස්සේ යේසුස් වහන්සේගේ අරමුණ තිබුණේ ගලීලයට යන්න. ඒක තමයි උන්වහන්සේගේ ආපසු ගමන් මඟ වෙන්න තිබුණේ. එතනින් ජාත්‍යන්තර වෙළඳ මාර්ගයක් තියෙනවා ගඟ අයින දිගේ යන්න. ගඟ අයින දිගේ කියන්නේ අයිනෙම නෙමෙයි ඒ අසලින් තියෙනවා පාරක් උඩහට යන්න. නමුත් යේසුස් වහන්සේව යක්ෂයා ගෙනාවා කියලා කියනවා ජෙරුසලමට. මොකද එතනනුත් පාරක් තියෙනවා එන්න. මෙතන කතා කරලා කියනවා ලූක් 4:9 එවිට ඔහු ඒ කියන්නේ යක්ෂයා උන්වහන්සේ ජෙරුසලමට ගෙන ගියා.
එතකොට යේසුස් වහන්සේව ජෙරුසලමට අරන් ගිය යක්ෂයා මේකේ විදියට ලූක් කියන විදියට හරි එතකොට ඔහු ඒ කියන්නේ යක්ෂයා යේසුස් වහන්සේව ජෙරුසලමට අරන් ගියා එතකොට ට්‍රේඩ් රූට් එක නැත්තම් වෙළඳ මාර්ගය තිබුණා යන්න උඩහට ජෙරුසලමට නොගිහින් මග හැරලා යන්න මොකද මම එහෙම කියන්නේ ට්‍රේඩ් රූට් එකේ මිනිස්සු ඒ කාලේ වාහන තිබුණේ නැහැ ඔබ ඒක දන්නවා ඒ කාලේ අස්ස කරත්ත තමයි තිබුණේ අස්ස ඒ කැරවෑන්ස් තිබුණා නමුත් ගොඩක් වෙලාවට මිනිස්සුෝ ගමන් කරේ කණ්ඩායම් වශයෙන් වුණත් පයින් කාන්තාවන් තමයි කැරවෑන් වල නැත්තම් කරත්ත වල වගේ නැග්ගලා එහෙම කියන්නේ නමුත් පිරිමි අය ගොඩක් පයින් තමයි ඇවිද්දේ හරි ඉතින් නැවති නැවති යනවා පයින් යනකොට ලෙහෙසිම මාර්ගය තමයි තැන්නේ ඇවිදින එක තැනි තලාවේ ඇවිදින එක කඳු නගින්න හරි අමාරුයි. එතකොට මම ඒකයි කිව්වේ එතනින් මාර්ගයක් තිබුණා තැන්නේ යන්න. නැත්නම් කඳු නගින් නැතුව යන්න. තැනි තලාව වගේ ප්‍රදේශයක් තියෙනවා. අන්න ඒ ප්‍රදේශයෙන් යන්න මාර්ගයක් තිබුණා. හරි. නමුත් යක්ෂයා මොකද කරේ කඳු අතරින් ගෙනාවා යේසුස් වහන්සේව ජෙරුසලමට. හරි. එතකොට මොකද දැන් ශුද්ධාත්මනන් වහන්සේ තමයි යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස ගෙනිච්චා කියලා කිව්වේ. ඒතර මේක වෙන්න ඕන දෙයක්. මේ යේසුස් වහන්සේ මුහුණ දෙන්න ඕන දෙයක්. ඒ නිසා යේසුස් වහන්සේ මොකද කරන්නේ? ජෙරුසලමට යනවා. මොකද ඒක ජය ගන්න අවශ්‍ය නිසා. හරි. මග ඇරලා යනව නෙමෙයි. මම ඒකයි කිව්වේ. මග ඇරලා යනව නෙමෙයි. මුහුණ දෙනවා. හරි. ඒ නිසා පරීක්ෂාවට බය වෙන්න එපා. පරීක්ෂාවට බය වෙනවා නම් ඔයා යේසුස් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයේ දුර්වලකමක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන කල්පනාවෙන් ඉන්න. යේසුස් වහන්සේත් එක්ක උන්වහන්සේත් එක්ක ඒකත්වයෙන් ඉන්න. දැන් යේසුස් වහන්සේ පියාණන් හා ඒකත්වයක්ව සිටියා ශුද්ධාත්මෙන් පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේ සම්පූර්ණ ඒ බලයෙන් පූර්ණ වුණා. ශුද්ධාත්මනන් වහන්සේගේ බලයෙන් පූර්ණ වුණා. එතකොට ඒක නිසා උන්වහන්සේ හා සම්පූර්ණ ඒ ඒකත්වය උන්වහන්සේ තුල ස්ථිරව තිබුණා ඒ වෙලාවේ. හරි. ඒ නිසා බය නැහැ. යක්ෂයාගේ පරීක්ෂාවට බය නැහැ. මග ඇරලා යන්න අවශ්‍ය නැහැ. හරි. මොකද ඒ ජය ගන්න තියෙන නිසා. ඒ නිසා යේසුස් වහන්සේ යනවා. ඊට කියනවා උන්වහන්සේ ජෙරුසලමට ගෙන ගොස්. ඊට පස්සේ මොකද කරේ? දේව මාලිගාව මුදුනේ සිටවා. දැන් ඕක ඉංග්‍රීසියෙන් තියෙනවා පිනකල් කියලා. දැන් සාමාන්‍යයෙන් මුදුන කිව්වහම යම්කිසි ගොඩනැගිල්ලක මුදුන දැන් අපි සාමාන්‍යයෙන් ලංකාවේ පුරුදු වෙලා තියෙන තැන ලංකාවේ අපි දකින ගොඩනැගිලි ඕන දෙයක වැඩිපුර ඕන දෙයක නේ වැඩිපුර අපි දකින්නේ මුදුන කිව්වහම මෙන්න මෙහෙම උල් වෙච්ච තැනක් මුදුන වහලය උඩ මුදුන හරි නමුත් පෙර කාලයේ සහ අදත් ගොඩක් වර්තමානයේ මැද පෙරදිග ගොඩනැගිලි වල එහෙම උල් වෙච්ච මුදුන් දකින්න හරි අමාරුයි හරි අඩුයි එහෙමද උඩ තියෙන්නේ වහලයක් උඩ තියෙන්නේ දාපු අද කාලේ තියෙන කොන්ක්‍රීට් ස්ලැබ්ස් දාලා ඒ කාලේ වෙන විදිහකින් එහෙම හදලා තිබුණා ඒක තුර මුදුන කිව්වහම එක මුදුන් ස්ථානයක් නෙමෙයි හරි ඒක විශාල ප්‍රදේශයක් වෙන්න පුළුවන් එතකොට දේව මාලිගාවේ මුදුන කිව්වහම මේ දේව මාලිගාවේ අතිශුද්ධ ස්ථානයේ එහෙම තැනක මුදුන නෙමෙයි දේව මාලිගාව විශාලව හැදුවනේ මේ හෙරොද් විසින් හැදුවනේ අපි එකක් අධ්‍යයනය කරලා තියෙනවානේ එතකොට හෙරොද් මොකද කරේ දේව මාලිගාවට එක්ස්ටෙන්ෂන්ස් දැම්ම ගොඩාක් 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 ස්ථාන හදලා ඒව දැම්ම මුදුන. එතකොට දේව මාලිගාවේ වහලේ උඩ අදහස් කරනවා නෙමෙයි මේ. එතකොට දේව මාලිගාවේ උස් තැන්වල ඒ මුදුන් තිබුණා. හරි දේව මාලිගාවේ ඒ අතිශුද්ධ ස්ථානට උඩින් කවුරුත් හිටගන්න යන්නේ නැහැ ගිහිල්ලා. හරි. ඒකේ ඒ ගොඩ නැගිල්ලේ අතුරු ගොඩ නැගිලි ගොඩක් තියෙනවා ඒ කොම්ප්ලෙක්ස් එකක් වගේ. නැත්තම් ගොඩ නැගිලි මොකද්ද කියන්නේ ඒකට? ගොඩ නැගිලි විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකේ ඒකට අදාළ වෙච්ච සම්බන්ධ වෙච්ච දේව මාලිගාවට. දේව මාලිගාවේ මුදුනේ කිව්වහම දේව මාලිගාවට සම්බන්ධ වෙලා තියෙන ගොඩනැගිලි ඒ ප්‍රදේශයට අදාළ ගොඩනැගිලි වල මුදුනකට ගෙනිච්චා. හරි. ඒකයි මම අදහස් කරන්නේ. ඒක හරි වැදගත්තේ ස්ථානය දැනගන්න එක. ඇයි දන්නවද මම ඉතුරු ටික කියවන්න කලින් මම පොඩ්ඩක් ඒ ස්ථානය දැනගන්න අපි අවශ්‍ය වෙන්නේ ඇයි දන්නවද මේක අපි මේ අනේ මේ දන්නවා කියලා පෙන්නන්නවත් අනේ මේ අපි අර රිසර්ච් කරා මේ එහෙම කියලා එකකට නෙමෙයි මේ කියන්නේ. යේසුස් වහන්සේට ආපු පරීක්ෂාව හරියට වටහා ගන්න පුළුවන් වෙන්නේ
මේ ස්ථානය කොතනද කියලා අපි යම්කිසි අවබෝධයක් අරගත්තොත්. හරි? දැන් කාටවත් ස්ථිරවම කියන්න බෑ හරියටම මෙන්න මේ ස්ථානයේ තමයි යේසුස් වහන්සේව අරන් ගියේ කියලා. හරි? ඒක අපිට කියන්න දන්නේ නැහැ. හරි? නමුත් ගොඩාක් බයිබල් විශාරදයන් විශේෂයෙන්ම ඒ ගැන සොයන අය ඒ ගැන මොනවාද විමර්ශනය කරලා ගොඩක් දේවල් අධ්‍යයනය කරලා ස්ථාන දෙක තුනක් ඒගොල්ලෝ උපකල්පනය කරනවා මෙන්න මේ ස්ථාන වෙන්න පුළුවන් කියලා. සමහර කෙනෙක් කියනවා මේ ස්ථානය කියලා සමහර කෙනෙක් කියනවා මෙන්න මේ ස්ථානය. ඒතර කාටවත් ස්ථිරව කියන්න බෑ මෙන්න මේකමයි කියලා. නමුත් අපිට බයිබලෙත් එක්ක නැත්තම් මේ පරීක්ෂාවේ පසුබිමත් එක්ක බැලුවාම එතකොට මේ වගේ මුදුනක් තියෙනකොට අපිට හිතන්න පුළුවන් මේ ස්ථානය ගොඩක් දුරට වෙන්න පුළුවන් කියලා. මොකද එහෙම වුණොත් යේසුස් වහන්සේව පරීක්ෂාවට ලක් වෙච්ච අරමුණ නැත්තම් යක්ෂයාගේ අරමුණ අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. මොකද යක්ෂයාගේ උපක්‍රම දැනගන්න ඕනේ. මොකද්ද ඌ කරන්න හදන්නේ කියලා. දැන් යක්ෂයාගේ උපක්‍රම දැනගන්නකොට අපි බයිබලේ ලියා තිබෙන දේවල් වලින් තමයි ඒක දැනගන්නේ යක්ෂයාගේ උපක්‍රම මොනවාද කියලා. මොකද දෙවියන් වහන්සේගේ දෙයට ප්‍රතිවිරුද්ධව යන නිසා. හොඳයි. දැන් දේව මාලිගාවේ මුදුනේට අරන් ගියා. හරි? කියලා කියනවා brought him to Jerusalem sitting on the pinnacle of the temple. හරි එතනට අරන් ගියා මුදුනට. මොකද්ද මේ මුදුනේ ස්ථානය? හරි? මම ඔයගලන්ට පින්තූරයක් පෙන්නන්නම් මේ වෙලාවේ. මම දාන්නම් මේ පින්තූරේ. මේක තමයි අද වර්තමානයේ තිබෙන. දැන් අපි අමතක කරන්න අරකයි. ක්‍රිස්තු වර්ෂ 70 දේව මාලිගාව එහෙම් පිටිම විනාශ වුණා. අදටත් ඒ දේවමාලිගාව හදලා නැහැ. හරිද? අදටත් ඒ දේවමාලිගාව හදලා නැහැ. එතකොට දේවමාලිගාව කියන පර්සන් එක දේවමාලිගාව කියන කොටස තමයි හදලා නැත්තේ. ඒකට තිබිච්ච අතුරු ගොඩනැගිලි කීපයක් නටබුණු වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. හරි? නටබුණු වශයෙන් ඉතුරු වෙලා තියෙනවා. දැන් ඔබ දකින මේ පින්තූරේ අන්න ඒ වගේ ඉතුරු වෙච්ච කොටසක්. ඒක නැවත ප්‍රතිසංස්කරණය කරලා තිනවා අවුරුදු ගානකට පස්සේ ඒ වගේ එහෙම හදලා තිනවා. නමුත් දේවමාලිගාව නෙමෙයි මේ. ඔබ දකින්නේ දේවමාලිගාව නෑ. මේක තාප්පේ වගේ කොටසක්. හරි දේවමාලිගාවේ තාප්පේ. වටේ තාප්පේ තමයි ඔබ දකින්නේ. ඒ ඔබට දකින්න පුළුවන් ඕකට වම් පැත්තේ ටිකක් පිටුපස්සෙන් පොඩි කොටුවක් වගේ තව ගොඩ නැගිල්ලක් වට පේනවා. මම මේ පින්තූරේ දැන් දාන්නම්. දෙවනි පින්තූරේ. හරි. දැන් ඔන්න ඔතන තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ යේසුස් වහන්සේව ගෙනිච්චා කියලා. හරි? මොකද ඒක ස්ථිරව කියන්න බෑ. ඔක නෝග නොවෙන්න පුළුවන්. ඒක සමහර අය වෙනස් ස්ථාන කියනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ගොඩක් දුරට ඔය ස්ථානයට තමයි යේසුස් වහන්සේ වරන් ගියේ. මොකද දන දෙකට හේතුව. මම ඔබට කියන්නම්. ඔය ගොඩ නැගිලි ඔබ දකින්න පින්තූරේ තියෙන ස්ථානය තමයි පරණ නැත්තම් දේව මාලිගාව තියෙන කොට මංගල්‍යයන් වලදී මංගල්‍ය අවස්ථාවලදී විශේෂයෙන්ම හොරණෑ මංගල්‍ය වෙලාවේදී සහ අනිකුත් මංගල්‍යයන් වෙලාවේදී උත්සව වෙලාවේදී ඔතනට නැගලා තමයි පූජකයෝ හොරණෑව ෂෝෆායක පිම්බේ. හරි ෂෝෆායක පිම්බිනවා මිනිස්සුන්ට මංගල්‍ය හඳුන්වන්න. ඒක කොහොමද දන්නේ දන්නවද? ඔය ස්ථානයට හරියට පහලින් බිම තමයි රෝමන් ස්ට්‍රීට් කියලා රෝම පාර කියලා රෝම මාර්ගය කියලා පාර තිබුණේ. රෝමන් ස්ට්‍රීට් කියලා. එතන මාකට් එකක් තිබුණා. වෙළඳපොළ, කඩවල්. මොකද පාරචූටි පාර දෙපැත්තේ කඩවල් තියෙන්නේ. එතකොට ඒ රෝමන් ස්ට්‍රීට් එකේ උඩ තමයි ඔතන. ඔතන දැන් ගොඩාක් ස්ථානයක් සෙනගක් පිරුණාම සෙනග ඉන්න නිතරම සෙනග ගැවසෙන ස්ථානයක්. ඔය ස්ථානේ. නිතරම සෙනග ඉන්නවා. ඒතර ඒක තමයි හොරණෑව පිඹින්නේ එතන. ඒතර මිනිස්සුන්ට පුරුදු වෙලා තියෙනවා. ඔතන කවුරු හරි ඉන්නවා දැක්කහම යුදෙව්වෝ ඒ කාලේ එතකොට ඒක දන්නව මේ හොරණෑවක් පිමින්න හරි මොන හරි විශේෂ කාරණයකට තමයි ඔතනට නගින්නේ. හරි? එතකොට ඒ ඇරෙන්න ඔතනට සාමාන්‍යයෙන් එන්නේ නැහැ. හරි? හොඳයි. දැන් ඔතන සෙනග ගැවසෙන ස්ථානය එතන ඉඳලා හොරණෑ පිමිනවා ගොඩක් වෙලාවට. දැන් ඔය ස්ථානෙට තමයි ගොඩක් අය විශ්වාස කරන්නේ යේසුස් වහන්සේව අරන් ගියා කියලා. හරි? හොඳයි. දැන් යේසුස් වහන්සේ ඔතනට ගෙනිච්ච හේතුව මොකක්ද? යක්ෂයා ඊට පස්සේ කතා කරලා කියනවා මෙන්න මේ දේ. දැන් අපි ආපහුවෙමු ලූක් 4:9. යක්ෂයා මෙන්න මෙහෙම කියනවා. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්. අහ හොඳට අහගන්න. ඔබ
දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් if you are the son of god then යක්ෂයා කොහොමද දන්නේ මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා මොකද ගොඩක් අය උගන්නනවා මේ යක්ෂයා දැන් නැහැ කියලා මම විශ්වාස කරන්නේ නැහැ ඒක මම හිතනවා යක්ෂයා දැනගත්තා මොකද දැනගත්ත කොහොමද දන්නවද ඔබට මතකද යේසුස් වහන්සේ බෞතිස්ම වෙලා එනකොට එළියට ශුද්ධාත්මයන් වහන්සේ ආවා ඩව් කෙනෙක් වගේ ඇවිල්ලා බැලුවා යොහාන් බෞතිස්ත කතා කරලා කියනවා මේ තමයි පාපය වෙනුවෙන් පූජා වෙන බැටළු පැටියා කියලා හරි යොහාන් කෑගාලා කියනවා ඒ විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ අහසේ ඉඳලා කතා කරනවා අහසෙන් හඬක් එනවා ස්වර්ගයේ ඉඳලා කතා කරලා කියනවා මේ මාගේ පුත්‍රයාය මම ඔහු ගැන ප්‍රසන්නව සිටිනවා මම දන්නවා අනිවාර්යයෙන්ම මම විශ්වාස කරනවා යක්ෂයව කහගෙන හිටියා යක්ෂයාට යන මොකද යක්ෂයාට දෙවියන් වහන්සේගේ හඬ හොඳට දන්නවා හරි ගොඩක් ක්‍රිස්තියානි වගේ නෙමෙයි යක්ෂයාට හොඳට පුරුදුයි හොඳට දන්නවා දෙවියන් වහන්සේගේ හඬ හරි හොර නෑවක් වගේ ඇහෙන්නේ නැති ඒ විතරක් නෙමෙයි යොහාන් කතා කරපු වෙලාවේ යොහාන් ප්‍රසිද්ධියේ යේසුස් වහන්සේ ගැන ප්‍රකාශ කරන වෙලාවේ මම හිතනවා යක්ෂයා දැනන් හිටියා ඒක නිසා තමයි යක්ෂයා පරීක්ෂාවට ලක් කරන්න පස්සෙන් ආවේ ඒක තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඔහු අරන් ගියේ උන්වහන්සේ වරන් ගියේ හරි එතකොට යක්ෂයා දන්නවා මේ දැන් ඇවිල්ලා ඉන්නේ මෙසියස් හරි දෙනසගේ පුත්‍රයා නමුත් යක්ෂයා මොකද කරන්නේ ඌ නොදන්න නිසා නෙමෙයි මේ අහන්නේ ඌට දැනගන්න නෙමෙයි අහන්නේ යේසුස් වහන්සේගේ හිතේ සැකය ඇති කරන්න හදනවා සැකයක් ඇති කරන්න මොකද ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් සැකය මොකද යේසුස් වහන්සේ මනුෂ්‍යාකාරයෙන් හිටියේ වෙලාවේ මනුෂ්‍යාකාරයෙන් මිනිසෙක් වගේ හිටියේ මිනිසන් නියෝජනය කරන්නේ මිනිස් ස්වභාවය උන්වහන්සේ තුල තිබුණා ඒතර යේසුස් වහන්සේ තුල සැකයක් ඇති කරවන්න එයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාද කියලා යක්ෂයා කියනවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැන් ඔයා මෙහෙම මම අනිත් විදිහට පොඩ්ඩක් එක රීෆ්‍රේස් කරන්න නැත්නම් පොඩ්ඩක් වෙනස් කරා මම වෙනස් කරනවා කියන්නේ බයිබල් වෙනස් කරනවා නෙමෙයි වරදලා දැන් ඕකට මාව කුරුසපත් කරන්න එපා මම නිකන් මේ අදහසක් ගේන්නේ මම කියන අදහස දෙන්න යක්ෂයා අදහස් කරපු දේ මොකදමද කිව්වේ දැන් ඔයා කියනෝනේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා හා එහෙමනම් අන්න ඒ වගේ අදහසක් දැන් ඔයා දෙවියන් වහන්සේගේ පුත්‍රයානේ ආ හරි එහෙමනම් මේක කරන්නකො කියලා කියනවා දැන් අපිටත් එහෙම සමහර වෙලාවට පරීක්ෂාවට දානවනේ සමහර ආ හරි ඔයා මහලුකු දේවදාසයා දෙවියන් වහන්සේගේ කෙනෙක් නා ආ කරන්නකො මේක අපිටත් එහෙම දානවා සමහර වෙලාවට ඒක කාලයක් තිබුණා මේ ලංකාවෙත් එහෙම කීප වතාවක් වුණා කියලා මට ආරංචියක් තියෙනවා මේ දෙවියන් වහන්සේගේ මිනිස්යන්ව පරීක්ෂා කරන්න මිනිස්සු වහ කුප්පියක් ගෙනල්ලා දීලා කියනවා ආ බයිබලේ තියෙනවනේ වහ බිව්වොත් මුකුත් වෙන්නේ නැහැ කියලා මොකද මාක් පොතේ 16 කතා කරනවනේ බසක් විසක් කෑවත් මුකුත් වෙන්නේ නැහැ කියලා ඒ පදේ කියලා යක්ෂයා කියනවා වගේ ආ මෙන්න මේ වහ කුප්පිය තියෙනවා දැන් බොන්නකෝ කියලා කියනවා අන්න ඒ වගේ කතාවක් තමයි. දැන් ඔයා මහ ලොකු දේව දාසයනේ. ආ මේක කරන්නකෝ කියලා කියනවා. ඒක තමයි පරීක්ෂාව. ඒක යක්ෂයාගේ පරීක්ෂාව. හරි. එතකොට අන්න ඒකයි අදහස් කරේ යක්ෂයා. හරි. ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් සැකය ඇති කරන්න. හරි. ඒ වගේම පරීක්ෂාවට ලක් කරන්න. ඒ දේ කරවන්න. එතකොට මම දෙවියන් වහන්සේගේ පුත්‍රයානේ. මම මොකටද මෙයාට සෙකන්ඩ් වෙන්නේ කියලා කරන්න පෙළඹෙනවා. ඒ මොකද අහංකාරකම. හරි. ඒක තමයි උනේ. හරි. එතකොට ඒක වෙච්චකම පරීක්ෂාවට අහු වෙනවා. හරි. මොකද්ද? ඒවට උනේත් ඕකනේ. ඒව සාකච්ඡාවට ගියාන යකත් එක්ක. හරි. ඒව සාකච්ඡා කරන්න ගියා යකත් එක්ක. ඒක දැන් අදාල නැහැ කමන්නේ. ඒ වගේ පරීක්ෂාවට එනකොට යක්ෂයා සැකය ඇති කරනවා. හරි. සැකය ඇති කරනවා. තත්තම දෙවියන් වහන්සේ කිව්වද මේ ගස් වලින් කණ්ඩිපා කියලා සැකේ දානවා. එතකොට ඒක හරි ගස්සන්න යනවා. ඒක නිවැරදි කරන්න යනවා. එතකොට යක්ෂයා පොඩි නිකන් පොඩි එකක් දානවා බොරුවට. ඌ දන්නවා. ඌ දන්නවා දෙවියන් වහන්සේ කිව්වේ එක ගහකින් කණ්ඩිපා විතරයි. ඒක ගහකින් විතරයි කණ්ඩිපා කිව්වේ. යක්ෂයා හොඳටම දන්නවා. හැබැයි වහන්නේ කොහමද?
මේ කිසි ගහකින් කණ්ඩෙපා කිව්වද? ඇයි සාකච්ඡාවට ගන්න? උත් එක්ක කතා බහකට ගන්න යකත් එක්ක කතා බහ කරන්න යන්න එපා. හරි. මම දැකලා තියෙනවා යක්ෂාත්ම එළවෙන සමහර අය යක්ෂයාගෙන් ප්‍රශ්න අහනවා. යක්ෂත් එක්ක සාකච්ඡා කරනවා. යක්ෂයාගෙන් තොරතුරු ගන්නවා. අයියෝ. යකා ඇත්ත කියයිද? යකා කියන්නේ බොරුකාරයෙක් එදා ඉඳලා. යකත් එක්ක සාකච්ඡා කරන්න එපා. යකත් එක්ක නිගෝෂিয়েට් කරන්න යන්න එපා. යක්ෂයාට යේසුස් වහන්සේගේ නාමයෙන් ඵලයන් කියලා එළවන්න. එච්චරයි. හරි. හොඳයි. මේ වෙලාවේ යක්ෂයා මොකද කරන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කියලා කියනවා යේසුස් වහන්සේට. මෙතනින් පල්ලෙහාට පණින්න. දැන් ඇයි පණින්නේ? මුල්ම කාරණේ. ඇයි පණින්න ඕනේ? මොකද ඊට පස්සේ යක්ෂයා කතා කරලා කියනවා වට මුකුත් වෙන්නේ නැහැ කියලා අපි ඒකත් කියවමු. නමුත් ඊට ඉස්සෙල්ලා ඇයි පණින්න කියලා කිව්වේ? හරි. හරි. ඇයි පණින්න කියලා කිව්වේ? ඇයි එතනට ගෙනිච්චේ? එතනට ගෙනිච්චාම එතන ආකර්ෂණීය ස්ථානයක් පල්ලෙහා ඔක්කොම මාකට් එක තියෙනවා. හරි. ඒතර කියනවා මෙතනින් ඔයා පණින්න. ඔයා දෙවෙනසගේ පුත්‍රයානේ. පණින්න. මොකද ඔයා දෙවෙනසගේ පුත්‍රයා නිසා ඊළඟ පද දෙක. ඊළඟ පද දෙක දාන්න. 10 වෙනි පදේ. 10 වෙනි පදේ කතා කරලා කියනවා ලූක් 4 10. මක් නිසාද ඔබ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ තමන්ගේ දූතයන්ට ඔබ ගැන අනදෙනසේක කියාත්. ඊළඟ පදේ 11 වෙනි පදය. ඔබේ පය, ඒ කියන්නේ ඔයාගේ කකුල යම් හේයකින් ගලක නොවදින පිණිස ඔව්හු, ඒ කියන්නේ දේව දූතයෝ ඔබේ ඔව්හු අත්පිට ඔබ උසුලා ගන්නෝය කියාත් ලියා තිබේ. කියලා උන්වහන්සේට කියනවා. දැන් ඔබ දන්නවද මේ 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 යකා කියන කෙනා, මේ යක්ෂයා කියලා අපි හඳුන්වන කෙනා බයිබලය ගැන හොඳට දන්නවා. මේ යක්ෂයා කතා කරන්නේ මොකදද? ගීතාවලිය 91. ගීතාවලිය 91 මේ අරන් කියන්නේ. හරි. ඒතර මම පොඩ්ඩක් ඔන්නම් කියමු ගීතාවලිය 91. සමහරට ඕගොල්ලෝ ෂුවර් නැතුව ඇති නේ මම කිව්වහම නේද? ගීතාවලිය 91 මේ කතාව අපි කියවමු පොඩ්ඩක් ඉස්සර. කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. හරි. ගීතාවලි 91 11 12. ගීතාවලි 91 11 12. හරි. කියපන්. ඒකෙම තමයි මේක තියෙන්නේ. මක් නිසාද නුඹේ සියලු මාර්ගවලදී නුඹ ආරක්ෂා කරන පිණිස උන්වහන්සේ ස්වකීය දූතයන්ට නුඹ ගැන අනදෙනසේක. මේ ගීතාවලි 91 මම කියවන්නේ 12 වෙනි පදේ. ඊට පස්සේ ඔව්හු නුඹේ පය ගලක නොවදින පිණිස ඔවුන්ගේ අත්පිට නුඹ උසුලා ගන්නවා. දැන් මේ යක්ෂයා කතා කරන්නේ ගීතාවලිය 91 11 12. හරි. ඇයි යක්ෂයා මේක කියන? අපි මම ඉස්සලා පොඩි කාරණයක් කියන පොඩි නිකන් ඔයගලන්ට පොඩි වෙන බෝනස් එකක් පොඩි කමර්ෂල් එකක් දෙන්න. මේ සමහර ක්‍රිස්තියානිය හිතාගෙන ඉන්නවා යක්ෂයා බයිබලයට බයයි කියලා. එනිසා බයිබලය කොට්ට යට තියාගෙන බුදිය ගන්නවා. අනේ මේකට යකා බය නැහැ. ඔව්. සමහර අය හිතාගෙන ඉන්නවා යක්ෂයාට දේව වචනය ඇහෙන්න බෑ, ඌ දුවනවා කියලා. ඉතින් මේ යකා දේව වචනේ කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි මම ඔයගලන්ට කියන්නම්. යක්ෂයා දෙවියන් වහන්සේගේ වචනය චර්ච් එකේ උගන්වනවා. ඔව්. කොහෙද තියෙන්නේ? එළිදරව් පොතේ. එලිදරපොතේ යේසුස් වහන්සේ කියන්නේ වෙන කවුරුත් නෙමෙයි කියන්නේ. යේසුස් වහන්සේ කියනවා නුඹ අර ජෙසබෙල් කියන කාන්තාවට උගන්වන්න ඉඩ දීලා තියෙනවා. ඒ කවුද ජෙසබෙල් කියන්නේ? යක්ෂ ආත්මයක් වෙච්ච කෙනෙක්. යක්ෂ ආත්මය. ඒතර ඒ යක්ෂ ආත්මය චර්ච් එක ඇතුලේ උගන්වනවා කියලා යේසුස් වහන්සේ කියනවා. හරි, මේ මිත්‍යා බොරු විශ්වාස කරන්න එපා. මේකේ මේ බයිබලේ print කරපු පොතේ ඇති බලයක් නැහැ. මේක පොතක්. බලේ තියෙන්නේ කොහෙද දන්නවද? මේකේ ලියලා තියෙන වචනය. මේ වචනය. මේ දේ අපි කියවලා අපි ඒක අවබෝධ කරගෙන ඒක විශ්වාස කරමින් ඒක අදහමින් ඒක අපි ජීර්ණ කරගෙන ඒක තුලින් කතා කරනකොට අපේ ඒ කතා කරන වචනයට යක්ෂයා බයයි. ඇයි? අපිට නෙමෙයි බය. දේව වචනය
අපතුලින් ප්‍රකාශන කොට අන්න ඒක තමයි යක්ෂයව පරද්දන ආත්මයන්න් වහන්සේගේ කඩුව වෙන්නේ මොකද අපි ආත්මෙන් පූර්ණව දේව වචනය කතා කරනකොට යක්ෂයා පරාද වෙනවා ඒක තමයි යේසුස් වහන්සේ කළේ යේසුස් වහන්සේ මේ කරේ යක්ෂයා පරීක්ෂාවක ලක් කරන වෙලාවේ ද්විතීය කතාවෙන් තමයි කතා කරලා දුන්නේ ඒක ස්ක්‍රිප්චර්ස් ඒක තමයි ටෝරා එක ඒක තමයි යුදෙව්වන්ගේ බයිබලය යේසුස් වහන්සේ කියවපු දේ ටෝරා එක ඒකෙන් අරගෙන යක්ෂයාට කතා කරාම එතනින් පස්සේ ඌට කතා කරන්න බෑ මොකද ආත්මෙන් පූර්ණව වචනය කතා කරනකොට යක්ෂයා පරදිනවා ඒක තමයි ඉස්සර දෙපාරම කරේ ඒතර දැන් මොකද කරන්නේ යක්ෂයා එයා කතා කරනවා දේව වචනය කාගෙන්ද කතා කරේ මොකද්ද මේ ගීතාවලිය 91 ලිව්වේ කවුද මෝසස් ගීතාවලිය 91 ලිව්වේ මෝසස් ඒතර දෙවිය යේසුස් වහන්සේ මෝසස් ලියපු ද්විතීය කතාවෙන් උත්තර දෙනකොට යක්ෂයාට යක්ෂයා මොකද කරන්නේ මෝසස් ලියපු ගීතාවලියෙන් කතා කරලා කියනවා මෙන්න මෙතන ඉඳලා පණින්න ඇයි පණින්න කියන හේතුව මං කියන්නම් දැන් මොකද නද කිව්වේ පණින්න හේතුව සෙනග කොම ඉස්සරහා මුළු සෙනගක් බලාගෙන ඉඳද්දි ඔයා මෙතන උඩ ඉඳලා පැන්නහම දේව දූතයෝ ඔයාව උසුලාගෙන ගලක පය වදින් නැතුව ඔයාව ආරක්ෂා කරගෙන හරියට පැරෂුට් එකකින් ලෑන් කරා වගේ ඔයාට කිසි හානියක් නොවි පල්ලෙහාට බැස්සහම කොහොමද ෂෝ එක කොහොමද ජනප්‍රියත්වය එතකොට ඔයාට වෙහෙසෙන්න ඕනේ මේ මිනිස්සුන්ට දිව්‍යනාංශික බෙදේ කියන්න මිනිස්සු වාගේ පස්සෙන් එයි යක්ෂයා ඒකයි මේ කියන්නේ යක්ෂයා වෙනදකින් කියන්නේ මොකක්ද දන්නවද හාස්කම පෙන්වන්න පෙන්නඬ ඔයාගේ තියෙන බල වාදිනසගේ පුත්‍රයානේ වඩ බලය තියෙනවනේ පෙන්නඬ බලය පෙන්නඬ මොකද ඉස්සල්ලා යක්ෂයාගේ ඔතොරිටි කෙන දුන්න දෙන්න හැදුවේ ඊට ඉස්සල්ලා පරීක්ෂාවේදී යක්ෂයා දෙන්න හැදුවේ යක්ෂයාගේ ඔතොරිටි එක බලය යේසුස් වහන්සේ නෑ මං දිනනසගේ විතරයි ඇත්තද ඔයා දිනනසගේ පුත්‍රයානේ දැන් අවට දැන් බලය තියෙනවනේ හරි එහෙනම් ඔයා පැනලා ඔයා පෙන්වන්න සෙනගට අප සමහරට හිත වෙන්න පුළුවන් අපි වගේ කෙනෙක් හිටියනන්නේ මිනිහෙක්ම වගේ ඉතින් ඇත්තනේ මේ සෙනග ඉස්සරහා මං පැනලා මට මුකුත් තුවාලයක් නොවි මාව ආරක්ෂා වුණාම කොහමද බලේ කොහමද ප්‍රසිද්ධි මං ගැන කතා කරයි ඔක්කොම හාස්ක හාස්කම ෂෝ එක කර ගැනීම අද සභාව ඇතුලේ වැඩිපුර සිද්ධ වෙන්නේ හාස්කම ෂෝ එකක් දා ගන්නවා හාස්කම ප්‍රසිද්ධ කරනවා හාස්කම කුණාම හැමෝටම කියනවා කවුද කියන්නේ මේ හාස්කම ලබපු කෙනා නෙමෙයි කරපු කෙනා මම තමයි කරේ මෙන්න මම කරපු දේ බලන්න ෂෝ එක යේසුස් වහන්සේ ආදර්ශයට ගන්නවනම් අපි යේසුස් වහන්සේව යේසුස් වහන්සේ හාස්කම් කරලා මොකද්ද කිව්වේ? කාටවත් කියන්න එපා. එකම අවස්ථාවක විතරයි යේසුස් වහන්සේ කිව්වේ අර යක්ෂාත්මෙන් නිදහස් වෙච්ච කෙනාට. දෙවියන් වහන්සේට මහිමය දීලා ගිහින් කියන්න දෙවියන් වහන්සේ වාගේ ජීවිතේ කරපු දේ. මාව ප්‍රමෝට් කරන්න එපා කියලා යේසුස් වහන්සේ කිව්වේ හැමතැනම. සමහර අය කිව්වා සද්ද කරන්න එපා කටවගෙන කාටවත් මුකුත් කියන්න එපා යන්න. ගිහින් චෙක් කරගන්න. ගිහින් අපි කිසි කෙනෙකුට කියන්න එපා. නමුත් මිනිස්සු කියන්න ගත්තා. යේසුස් වහන්සේ එපා කියද්දි කියන්න ගත්තා. අපි අද කාලේ එපා කියනව නෙමෙයි. එයාම කෑ ගහලා කියනවා. ඒගොල්ලොම ගොඩක් ෂෝ එකක් දානවා. ඇයි දන්නවද? ඒ ෂෝ එක දැකලා මිනිස්සු එනවා. එන්නේ මොකටද? හාස්කමට. හාස්කම තියන්නේ වචනය ස්ථිර කරන්න මිසක් හාස්කම සුභාරංචිය නෙමෙයි. යේසුස් වහන්සේ ප්‍රකාශ කරන්න කියලා කිව්වේ රාජ්‍යයේ සුභාරංචිය. ඒ රාජ්‍යයේ සුභාරංචිය ප්‍රකාශ කරනකොට ඒක ස්ථිර කරන පිණිස තමයි ඒක අහන අයට සාක්ෂියක් පිණිස තමයි හාස්කම සිද්ධ වුනේ. මතේ උදාසේ ඒක තමයි තියෙන්නේ මම ඕන එකක් කියවන්න මතේ උදාසේ
දාසේ ඉඳලා පල්ලෙහාට පොඩ්ඩක් කියමු. හරි. මතේ උදාසේ 16 ඉඳලා 15. 20 වෙනි පදේ තමයි හරි දේ තියෙන්නේ මට ඕන දේ. නමුත් අපි 16 ඉඳන් කියමු. සමහරු මාක් මාක් සමාවෙන්න මට වැරදුනා. මාක් 16 16 සමාවෙන්න. මාක් 16 16 සමාවෙන්න. මාක් 16 16 අදාහ ගන්නා වූ බෞතිස්මේ ලබන්නා වූ තැනැත්තේ ගලවනු ලබන්නේ. නමුත් අදාහ නොගන්නා තැනැත්තේ වරදට පත් කරනු ලබන්නේ. ඊට පස්සේ 17 වෙනි පදේ. මේක කියලා කිව්වේ සුභාරංචි කියන කවට පස්සේ. අදාහන්නාට ඇත්තා වූ ලකුණු නම් ඔහු මාගේ නාමයෙන් යක්ෂයන් දුරු කරන්න ඕය. අන්භාෂාවලින් කතා කරන්න ඕය. හරිද? ඊට පස්සේ 18. සර්පයන් අල්ලන්න ඕය. යම් මරණීය බසක් බිව්වත් එයින් කිසිතේත උන්ට අනතුරක් නොවන්නේය. ඔවුන් රෝගීන් පිට අත්ැබූ කල්හි ඔහු සුවය ලබන්න ඕය. දැන් මේක තමයි හාස්කම් ටික. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? මෙසේ ස්වාමි වූ යේසුස් වහන්සේ උන්ට කතා කළ පසු ස්වර්ගයට සුවගන්න ලැබු දෙවියන්ගේ දකුණු පැත්තේ වාඩි වූ සේක. ඊට පස්සේ 20 වෙනි පදේ මම කෝ මේක තමයි මට එන්න ඕන තැන. ඔහු පිටත්ව ගොස්. කවුද මේ ගෝලියෝ පිටත්ව ගොස්? සියලු තැන්වලම මොකද කරේ? හාස්කම් කළෝය. ඒක තියෙන නෑ. දේශනා කළා. මොකක් දේශනා කරේ? සුභාරංචිය. මොකද සුභාරංචිය? රාජ්‍යයේ සුභාරංචිය. යේසුස් වහන්සේගේ රාජ්‍යයේ සුභාරංචිය දේශනා කළා. ස්වාමීන් වහන්සේ ඔවුන් සමග ක්‍රියා කරමින්. ඒතර ස්වාමීන් වහන්සේ තමයි ක්‍රියා කළේ. මොකටද? ඔවුන් අතර සිදු ලකුණු වලින්, හාස්කම් වලින් වචනය ස්ථිර කළසේක. වචනය ස්ථිර කරන්න තමයි signs and wonders හාස්කම් කියන්නේ. නැතුව හාස්කම් සුභාරංචිය නෙමෙයි. හැබැයි අද මොකද්ද වෙලා තියෙන්නේ? සුභාරංචිය මොකද්ද කියලා සභාවේ ඉන්න 75%ක් දන්නේ නැහැ. රාජ්‍ය සුභාරංචිය මොකද්ද කියලා. එළියේ ඉන්න මිනිස්සු කොහොම වෙතත්. ඇයි සුභාරංචිය කිව්වේ නැත්තම්, ඉගැන්වුවේ නැත්තම්, කියන්නේ නැත්තම් කොහොමද දැනගන්නේ? මොනවද උගන්වන්නේ? හාස්කම වෙන විදිය. මං අරක කළා, මං මේක කරා, මං අර හාස්කම කරා. එයා නෙමෙයි යේසුස් වහන්සේ කරන්නේ. හාස්කම කරන්නේ යේසුස් වහන්සේ. උන්වහන්සේගේ වචනය ස්ථිර කරන, උන්වහන්සේගේ වචනය අපි ප්‍රකාශ කරනකොට යේසුස් වහන්සේ ඒක ස්ථිර කරනවා. හරිද? ඒතර යේසුස් වහන්සේට දැන් අපි ආපහු යන් ලූක් 4ට. ලූක් 4. යේසුස් වහන්සේට යක්ෂයා කතා කරලා කියන්නේ මොකක්ද දන්නවද? මේක ඔයාගේ අවස්ථාව, මේක ඔයාගේ ඔපචුනිටි එක, මේක තමයි ඔයාගේ ටයිම් එක. පෙන්වන්න ඔයාගේ වැඩ. චර්ච් එකේ වැඩෝ ඉන්නවනේ. වැඩ පෙන්වන්න. කලස් පෙන්වන්න ඔයාගේ. පණින්න මෙතන ඉඳලා. මොකද බයිබලේ කියලා තියෙනවා. දැන් ඔයා මෝසස්ගේ පොතෙන්නේ මට කතා කරේ. මෝසස්ම ලිව්වා ජය ගන්න ඕනේ. යේසුස් වහන්සේට කතා කරලා කියන්නේ යක්ෂයා මේක තමයි ඔයාගේ අවස්ථාව, මේක තමයි ඔයාගේ ටයිම් එක. ඒ නිසා ඔයා පෙන්වන්න ඔයාගේ වැඩ. මොකද ඔයාගේ ප්‍රසිද්ධිය මෙතනින් අරගන්න පුළුවන්. මොකද අද සභාවෙත් ගොඩක් උත්සාහ කරනවා ගොඩක් අය ප්‍රසිද්ධ වෙන්න. අද තියෙන පොපියුලරිටි කන්සර්ට් මේ 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 තරගයක්, කන්ටෙස්ට් එකක්. හරි. වැඩිපුර YouTube එකේ තරඟ තියෙනවා. වැඩිපුර හිට්ස්, වැඩිපුර දේවල්. සෙනග ගොඩයි. මට සෙනග මෙච්චරයි. මගේ චර්ච් එකේ මෙච්චරයි. අර 1000යි මේ ජනප්‍රිය. ඔලු ගෙඩි ගන්න. යේසුස් වහන්සේට යක්ෂයා දෙන පරීක්ෂාව ඒකයි. ජනප්‍රියත්වය. ඉස්සල්ලා පරීක්ෂා කරා බලය දෙන්න හදලා. දැන් පරීක්ෂාව ගේනවා. ජනප්‍රියත්වය ගේනවා. යේසුස් වහන්සේ මේ අවස්ථාව යක්ෂයා දෙන්නේ සෙනග ඉස්සරහා එයාගේ බලය පෙන්වන්න. මොකද යේසුස් වහන්සේ ඉස්සල්ලා කිව්වනේ මම දෙවියන් වහන්සේ මත යැපෙනවා කියලා. ආමෙන්. හොඳයි. දැන් මේ පරීක්ෂාව යක්ෂයා ගේන්නේ මෝසස්ගේම වචන වලින් තමයි කියලා. බයිබලෙන් අරගෙන කතා කරලා. ඒතර යේසුස් වහන්සේ මෙච්චර වෙලා යක්ෂයාගේ පරීක්ෂාවන්ට පිළිතුරු දුන්නේ ද්විතීයික කතාවෙන්. මේ අවස්ථාවෙත් යේසුස් වහන්සේ යක්ෂයාට උත්තර දෙනවා ද්විතීයික කතාවෙන්. හරි. ඒක තියෙන්නේ ද්විතීයික කතාවේ 6 දෙනා. මොකද ඒකට යන්න කලින් අපි යේසුස් වහන්සේගේ මෙතන උත්තරය අපි බලලා ඉමු. ඊළඟ පදේ 13 වෙනි පදේ. යේසුස් වහන්සේ උත්තර 12 වෙනි පදේ. යේසුස් වහන්සේ උත්තර දෙමින් නුඹ
නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරවායි කියා කියා තිබේ. යැයි කීසේ. නුඹේ දෙවියන් වහන්සේ පරීක්ෂා නොකරව දෙවියන් වහන්සේගේ බලය ෂෝ එකට දාන්න එපා කියලායි මේ කියන්නේ. ඒක ටෙස්ට් කරන්න එපා. ඒක පරීක්ෂාවට ලක් කරන්න එපා. දෙවියන් වහන්සේ තමයි හාස්කම කරන්නේ. එනිසා දෙවියන් වහන්සේව ටෙස්ට් කරන්න එපා. හරි. දෙවියන් වහන්සේව ටෙස්ට් කරලා දෙවියන් වහන්සේව පරීක්ෂාවට ලක් කරන්න එපා කියලා ලියා තිබෙනවා. ලියා තිබෙනවා. කොහෙද ලියලා තියෙන්නේ? දැන් අපි කියමු ද්විතීයික කතාවේ 6:16. හරි. ද්විතීයික කතාවේ 6:16. මේ තමයි යේසුස් වහන්සේගේ උත්තරේ. හරි. ද්විතීයික කතාවේ 6:16. මස්සාහිදී කලක් මෙන් නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන. දැන් ඔතන අර යේසුස් වහන්සේ යක්ෂයාට කතා කරනකොට අර ප්‍රදේශය කියන්නේ. හරි. You shall not tempt the Lord your God. ඒක විතරයි ගන්න. ඒ කියන්නේ නුඹේ දෙවි වූ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරව කියන එක විතරයි කතා කරලා කියන්නේ. නමුත් මෝසස් ලියනකොට කියනවා ඊශ්‍රායෙල් සෙනඟට සිහි කරලා දෙනවා. මස්සාහිදී කලක් මෙන් නුඹේ නුඹලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන. මොකද්ද මේ මස්සා විසිදු වුණෝ? පරීක්ෂාව. ඒක තියෙනවා නික්මයන් පොතේ 7:17. අපි ඒක ඇත්තට කියවන්න යන්න අවශ්‍ය නැහැ. හරි. මං කතන්දරේ කියවන්න. දෙවියන් වහන්සේගේ සෙනඟ ඊජිප්තුවෙන් සීනාය පළාතට ආවහම ටික දුරක් ආවට පස්සේ ඒ අයට වතුර නැති වුණා. ඔය මස්සා කියන ප්‍රදේශයේ තමයි ඒක පස්සේ තමයි නම් කළේ මස්සා කියලා. හරි. එතකොට මස්සාහිදී ඒ පළාතේදී වතුර නැති වුණා. වතුර ඉවර වුණා. හරි. වතුර තිබහක් ආවා. නමුත් දැන් මේ දෙවියන් වහන්සේගේ සෙනඟ මීට ටික කාලයකට ටික දවසකට කලින් ටික මාස කීපයකට කලින් දෙවියන් වහන්සේගේ බලය අත්දැක්ක රතු මුහුද කොහොමද දෙවියන් වහන්සේ දෙබෑ කරේ කියලා. හරි. රතු මුහුද වෙන් කරපු හැටි මේ මිනිස්සයෝ ඇස් දෙකෙන් දැක්කා. ඒතර එහෙම අවස්ථාවකදී වතුර අඩු වුණාම වතුර බොන්න නැති වුණාම ඒගොල්ලන්ට ඇදහිල්ල තියෙන්න ඕනේ, ඒගොල්ලන්ට විශ්වාසය තියෙන්න ඕනේ රතු මුහුද දෙබෑ කරන්න තරම් බලයක් තියෙන දෙවි කෙනෙක් අපිව මෙතනට අරන් ආවනම් අපිට බොන්න වතුර ටිකවත් උන්වහන්සේට දෙන්න පුළුවන්. හරි. අන්නේ ඒක පොඩ්ඩක් ඒගොල්ලන්ට සිහි වෙන්න ඕන. නමුත් ඒගොල්ලෝ එහෙම සිහි වුණේ නැහැ. ඒගොල්ලෝ සිහි වෙන්නේ නැතුව මොකක්ද දන්නවද කළේ? දෙවියන් වහන්සේව ටෙස්ට් කරන්න මොකද කරේ? මෝසස් ළඟට ගිහිල්ලා මෝසස්ට විරුද්ධව කම්ප්ලේන් කරා, චෝදනා කරා. මොකද්ද කරේ? අපිට වතුර දෙන්න. ඔයා මොකටද අපිව ඊජිප්තුවෙන් අරන් ආවේ මෙහෙ මරලා දාන්නද වතුර නැතුව? එහෙමයි යහුවේ. අහලා මෝසස් දෙවියන්සර කතා කරනකොට කියනවා ස්වාමිනී මේ මිනිස්සු මාව මරන්න තරම් මාත් එක්ක කේන්ති කියලා. මරන්න තරම් මෝසස්ව මරන්න තරම් කියලා බලන්න නික්මයන් පොතේ 17 එක තියෙන මුළු කතාව. මරන්න තරම් කේන්ති මම මරන්න තරම් උත්සාහ කරන මොකටද? වතුර නැහැ කියලා. චෝදනා කරනවා. චෝදනා කරන්නේ මොකද්ද? වතුර නැහැ කියන එකටම නෙමෙයි චෝදනා කරන්නේ. ඔයා මොකටද අපිව අරන් ආවේ? දැන් අරන් ආවේ කවුද? මෝසස්ට අරන් එන්න කියලා කිව්වේ කවුද? දෙවියන් වහන්සේ. එතකොට චෝදනා කරන්නේ වක්‍රාකාරව කාටද? මෝසස්ට තමයි කෙලින් චෝදනාව ගින්. නමුත් වක්‍රාකාරව කාටද චෝදනා කරන්නේ? දෙවියන් වහන්සේට. එනිසා දෙවියන් වහන්සේව පරීක්ෂාවට ලක් කරනවා. උන්වහන්සේට කරන්න පුළුවන්. බැරුව නෙමෙයි. උන්වහන්සේට කරන්න පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි දෙවියන් වහන්සේගේ සෙනඟ හැසිරෙන්න ඕනේ. කතා කරන්න ඕනේ. මං කියන්නම් කොහොමද කතා කරන්න ඕනේ කියලා.
දානියල් පොතේ අපි දකිනවා දානියල්ගේ මිතුරන් කීප දෙනෙක් ඉන්නවා ෂැඩ්‍රක් මේෂඩ් අබද්නෙගෝ ඒ අය নমස්කාර කරන්නේ නැහැ නබුකඩ්නෙස්සා හදපු පිළිමයට ඒ නිසා මොකද කරන්නේ නබුකඩ්නෙස්සා අණ කරනවා රජතුමා අණ කරනවා ඒ අයව ගිනි උදුනකට දාන්න පිච්චෙන් පිච්චිලා අළු වෙන දාන්න කලින් රජුර පොඩි චාන්ස් එකක් දෙන්න ඒගොල්ලන්ට කියනවා නුඹ නමස්කාර කරන්න මම දැන් ඔයාව නිදහස් කරන්නම් කියලා. ඒතර මේ තුන්දෙනා උත්තරයක් දීලා කියනවා. රජතුමනි අපේ දෙවියන් වහන්සේට පුළුවන් මේ ගිනි උදුනේ අපිව බේර ගන්න. හැබැයි බැරි වුණත් බේරුවේ නැතත් මේ කරන නමස්කාර කරන්න. අන්න එහෙම තමයි ආකල්පය වෙන්න ඕනේ. ඒක තමයි අපේ ආකල්පය වෙන්න ඕනේ. දෙවෙනසට පුළුවන් දෙවෙනසට කරන්න බැරි දෙයක් නැහැ. දෙවියන් වහන්සේට මොකද්ද කරන්න බැරි? උන්වහන්සේගේ බලය අඩු වෙලා නැහැ. උන්වහන්සේගේ අත කොට වෙලා නැහැ. උන්වහන්සේගේ බලය හීන වෙලා නැහැ. ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඒක ගැන පරීක්ෂාවට ලක් කරන්න අපිට බෑ. මස්සාහිදි කලේ ඊශ්‍රායෙල් සෙනඟ දෙවියන් වහන්සේව ටෙස්ට් කරා පරීක්ෂා කරා කොහමද වතුර නැති වෙච්ච වෙලාවේ වතුර දෙවියන් වහන්සේට දෙන්න පුළුවන් අනේ අපිට දෙන්න කියලා ඉල්ලන්න තිබුණා අඩුම ගානේ හරි විදියනම් දෙවියන් වහන්සේ වතුර දුන්නත් අපි දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අන්න ඒකයි සෙනඟගෙන් බලාපොරොත්තු වෙන්නේ නමුත් ඒගොල්ලන්ට ඕන උනේ දෙවියන් වහන්සේ නෙමෙයි ඒගොල්ලන්ට ඕන උනේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය. හරි? ඒක යක්ෂයා විසින් මෙහෙවපු එකක් බව අපිට තේරෙනවා. එදත් ඒ ගැන සඳහන් වෙලා නැහැ බයිබලේ ටෝරා එක යක්ෂයා එතන සම්බන්ධ වුණා කියලා කතා කරලා නැහැ. නමුත් අපිට තේරෙනවා. යක්ෂයා ඒ දේ කරන්නේ නැති මිනිස්සුන්ව මෙහෙවන්නේ නැති. ඒක තමයි මෝසස්ට විරුද්ධව මෝසස්ව මරන්න තරම්. කලබගැනියක් ඇති කරා. වතුර නැහැ කියලා. අපිව මරන්නද ගෙනාවේ මෙහෙට? එහෙම යව්වේ. ඒතර ගෙනාපියකට තමයි චෝදනා කරේ. අන්න ඒ විදිහට තමයි පරීක්ෂාවට ලක් කරන්නේ සමහර වෙලාවට අද කාලෙත්. සමහර ක්‍රිස්තියානි චර්ච් එකේ. ශෝදානෙක එක පැත්තක්. ඒක කරන්නේ ගොඩක් වෙලාවට සේවකයෝ. හරි. ජනප්‍රියත්වයේ උදෙසා. ඒ ජනප්‍රියත්වයේ මුවාවෙන් වෙන වෙන උපකාර ගන්න වෙන අපි දන්නේ නැහැ ඒක අපිට අදාළ නැහැ යේසුස් වහන්සේ හාස්කම් කරලා සද්ද නොකර ඉන්න කිව්වා මං ගැන කතා කරන්න එපා කිව්වා දෙවියන් වහන්සේට ග්ලෝරි එක දෙන්න කිව්වා හරි වැද හාස්කම කරලා තමන්ගේ නමට ග්ලෝරි එකක් ගන්න හදනවා ඒක දෙවෙනසකින් නෙමෙයි මේක තමයි සාමාන්‍ය අධිහිලිවන්තයා පරීක්ෂා කරන විදිය අවශ්‍යතාවය තියෙනවා අපිට ඕනේ අවශ්‍යතාවය. ඒ අවශ්‍යතාවය අපි උන්වහන්සේගේ බලාපොරොත්තු වෙන උන්වහන්සේක සපයනවා. අපි හිතමු සුවය කියලා. උන්වහන්සේට පුළුවන් සුව කරන්න. හැබැයි නොකලත් දෙවියන් වහන්සේත් එක්ක. අන්න ඒකයි ආකල්පය. උන්වහන්සේට පුළුවන් කරන්න. කරන්න බැරි දෙයක් නැහැ. හැබැයි ඒක නිසා නෙමෙයි, ඒ සුවය නිසා නෙමෙයි, නැත්තම් මේ දේ ලබා ගන්න නෙමෙයි මම දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ. අන්න ඒකයි ආකල්පය. එතකොට ඊශ්‍රායෙල් සෙනඟට කරන්න තිබුණ අපි මේ ගමන ආවේ පොරොන්දේශයට යන්න දෙවියන් වහන්සේ අපිට සලකයි සලකුවේ නැතත් අපි කොහොම හරි මොන හරි කරගෙන අපි යන්න ඕනේ මොකද දෙවියන් වහන්සේ අපිව අරන් ආව අරහින් ඒකට සුති ඒකයි ආකල්පය රතු මුහුදේ හාස්කම දැකපු සෙනඟ මොකද කරේ පරීක්ෂා කරා වැඩි කල් යන කලින් යේසුස් වහන්සේ කොහොමද එකෙන් ජය ගත්තේ ඒ සිදුවීම තුලින්ම මෝසස් ලියපු තෝරාගේ ද්විතීය කතාවේ ලියපු දේව වචනයෙන්ම යක්ෂයාට උත්තර දෙනවා නෑ නුඹගේ දෙවිවරු ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න කියලා ලියලා තියෙනවා දැන් යක්ෂයා ගෙනාවෙත් බයිබලෙන්නේ යේසුස් වහන්සේ දිගටම කතා කරේ ද්විතීය කතාවෙන් යක්ෂයා ද්විතීය කතාවලින් මෝසස්ගේ ගීතෙන් අරගෙන යේසුස් වහන්සේට කතා කරනවානේ යේසුස් වහන්සේ ආපහු ද්විතීය කතාවෙම උත්තර දීලා කියනවා නෑ
නුඹගේ දෙවියන් වහන්සේ පරීක්ෂා කරන්න එපා කියලා ලියලා තියෙනවා. ඒ වචනයෙන් උත්තර දීලා ස්ථිර භාවය. යේසුස් වහන්සේ මේ උත්තර දෙනකොට සමහරලාට මේ චිත්‍රපටි වල පෙන්නනවා පුදුම දේවල්, ඩිරෙක්ටර්ස්ලට පුදුම අයිඩියාස් එනවා. මේක පෙන්නවා යේසුස් වහන්සේ කරයිද? නිකන් එයා කල්පනා කරනවා මං කරන්නද නැද්ද? යේසුස් වහන්සේට ස්ථිරයි. හැබැයි උන්වහන්සේගේ මානුෂික මනුෂ්‍ය ස්වභාවය තිබුණා. ඒක තමයි යක්ෂයා ට්‍රයි කරේ. අවුස්සලා ගන්න. නමුත් උන්වහන්සේ ආත්මෙන් පූර්ණ වෙලා හිටියේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ වහිටියා. ඒ නිසා යක්ෂයාට කියනවා නෑ නුඹගේ දෙවිවෝ ස්වාමීන් වහන්සේ පරීක්ෂා නොකරන්න කියලා කියලා තියෙනවා. ඊට පස්සේ මොකද නඩු වෙන්නේ? ඊට පස්සේ මොකද නඩු වෙන්නේ ඊළඟ පදේ? සමා වෙන්න. ලූක් පොතේ 4. ලූක් 4. 13. කියනවා යක්ෂයා පරීක්ෂා සියල්ල නිමවා. සිංහලෙන් එක හරියට තේරිලා නැහැ. ඒක නෑ. He departed from him until an opportune time. තව අවස්ථාවක්, හොඳ අවස්ථාවක් එන තුරු යක්ෂයා උගෙන් ඉවත් වුණා. කලකට නෙමෙයි. Opportune time. තවත් opportunity එකක් එනකම්, තවත් අවස්ථාවක් එනකම්, තවත් පරීක්ෂාවට ලක් කරන්න අවස්ථාවක් එනකම් යක්ෂයා ඇත්තලා ගියා. එනේ යක්ෂයා ඇත්තලා ගියා. පේතෘස් අපිට කතා කරලා කියන එක පේතෘස් පොතේ දෙවියන් වහන්සේගේ හස්තේ බලවත් හස්තේ යටහත් වෙන්න. ඒ වගේම කතා කරලා කියනවා පේතෘස් යක්ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඌ පලාය. දෙවියන් වහන්සේට යටත් වෙන්න යක්ෂයාට විරුද්ධ වෙන්න. විරුද්ධ වෙන්න. යක්ෂයාගෙන් ඔයා පලා යනවා නෙමෙයි, යක්ෂයා ඔයාගෙන් පලා යනවා. යේසුස් වහන්සේගෙන් යක්ෂයා ඉවත් වෙලා ගියා. ඔයා යක්ෂයාට බයේ දුවන්න ඕනේ නැහැ. යක්ෂයා ඔයාට බයේ දුවනවා. මොකද දෙවියන් වහන්සේගේ හස්තයට යටත් වෙන්න. යේසුස් වහන්සේ කළේ මොකද්ද මෙතන? හොඳට ඕගොල්ලෝ කියෙව්වොත් මේ පරීක්ෂාවන් ටික. යේසුස් වහන්සේගේ යටහත්කම. කිසිම අවස්ථාවක උන්වහන්සේගේ යේසුස් වහන්සේට ග්ලෝරි එකක් ගන්න උන්වහන්සේ අදහසක්වත් තිබුණේ නැහැ. ඒක හොඳට පේනවා මේ උත්තරවලින්. කිසිම අවස්ථාවක තමන්ට මහිමය ගන්න, ග්ලෝරි එක ගන්න, තමන්ගේ වැඩ පෙන්වන්න, තමන්ට තියෙන හැකියාව පෙන්වන්න, ඒ තුලින් දේවල් කරන්න යේසුස් වහන්සේ කිසිම අවස්ථාවක උත්සාහ කරේ නැහැ. මේ ඉතින් මෙතන විතරක් නෙමෙයි, උන්වහන්සේගේ සේවය පුරාමත් එහෙමයි, උන්වහන්සේගේ සේවය අවසානයේදීත් එහෙමයි, අත්අඩංගුවට ගන්න වෙලාවෙත් එහෙමයි. මතකද අත්අඩංගුවට ගන්න ආපු වෙලාවේ බයිබලේ තියෙන ඔයගොල්ලෝ කියවලා ඇති කොටස? පේතුරුස් ඒ ආපු සොල්දාදුවෙක්ගේ කන කපපු වෙලාවේ යේසුස් වහන්සේ කතා කරලා කියනවා පේතුරුස් දාන්න කඩුව ඇතුළේ අයිනට විසි කරන්න. ඔයා දන්නේ නැද්ද මම මේ වෙලාවේ කතා කරනන් දේව දූතයෝ ලිජියන් එකක් එනවා. හමුදාවක් එවනවා දෙවියන් වහන්සේ. කියන උන්වහන්සේට හැකියාව තියෙනවා. බලය තියෙනවා. හැකියාව තියෙනවා. නමුත් උන්වහන්සේ කියන්නේ මම මේ දේ කළේ නැත්තම් කොහොමද දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉෂ්ට වෙන්නේ? යටහත්කම කියන්නේ ඒකයි. කරන්න බැරි නිසා නොකර ඉන්න එක නෙමෙයි, කරන්න පුළුවන්කම තියාගෙන ඉන්න එක. යටහත්කම කියන්නේ ඒකයි. ෂෝ දාන්න බැරිකම නෙමෙයි, දාන්නේ. ඇයි? මහිමය උන්වහන්සේට විතරයි. උන්වහන්සේගේ සැලසුම විතරයි ඉෂ්ට වෙන්නේ. ඒකයි කරන්නේ. ඒකයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන. ඒක තමයි යේසුස් වහන්සේ අපිට දුන්න ආදර්ශය. නෑ, දෙවියන් වහන්සේට යටත් වෙනවා. උන්වහන්සේ පරීක්ෂාවට ලක් කරන්නේ. උන්වහන්සේට විතරයි নমස්කාර කරන්නේ. මිනිස්සයා ජීවත් වෙන්නේ රොටි වලින් විතරක් නෙමෙයි, දෙවියන් වහන්සේගේ වචනයෙන්. උන්වහන්සේගේ වචනයෙන් මම පෝෂණය වෙනවා.
උන්වහන්සේගේ සැලැස්ම ඉෂ්ට කරන උන්වහන්සේ විතරක් නමස්කාර කරනවා. උන්වහන්සේට යටහත් වෙන්නවා. කිසි විටක උන්වහන්සේව පරීක්ෂාවට ලක් කරන්නේ නැහැ. අන්න ඒකයි යේසුස් වහන්සේ දීපු උත්තර තුනේ සඳහන් වෙන්නේ. අන්න ඒක වෙච්ච ගමන් මොකද වෙන්නේ? උන්වහන්සේව තවත් අවස්ථාවක් වෙනකම් යක්ෂයා අයිමන. ඊට පස්සේ යේසුස් වහන්සේ මොකද කරන්නේ? බයිබලේ තියෙනවා ගලීලයට ගියා කියලා. යේසුස් වහන්සේ ආත්මයන් වහන්සේගේ බලයෙන් යුක්තව ගලීලයට ගියා. හැබැයි උන්වහන්සේ ගැන කීර්තියක් අවට මුළු පලාතරම පතර. යේසුස් වහන්සේ ඇඩ්වර්ටයිස් කරේ නෑ, මාකටිං කරේ නෑ, හාස්කම් කරපු හැමලම කෝ කියන්න එපා කියලා මිනිස්සු කියලා කිව්වා. එයා ප්‍රසිද්ධිය බලාපොරොත්තුන්නේ, ප්‍රසිද්ධියෙන් හැංගුණා හැම වෙලාවෙම යේසුස් වහන්සේ. සෙනගින්දදී සෙනගව දාලා යනවා වෙන පළාතකට. සෙනගව ගෙනල්ලා ෂෝ එකක් දාගෙන තමන්ව උසස් කරගත්තේ. හැබැයි එහෙම කරන කෙනෙක් අනාගතේ නැගිටිනවා. ඒ තමයි ඇන්ටි ක්‍රයිස්ට්, විරුද්ධ ක්‍රිස්තුස්, ක්‍රිස්තු විරෝධියා. මේ ලෝකයට ඉස්සරහට නැගිටින්න ඉන්න ක්‍රිස්තු විරෝධියා මේකේ අනිත් පැත්ත, ඔපොසිට් එක, යේසුස් වහන්සේගේ ඔපොසිට් එක, ප්‍රතිවිරුද්ධ රූපේ. මොකද්ද? ජනප්‍රියත්වය අරගෙන මාධ්‍ය හරහා ජනප්‍රිය වෙලා ප්‍රසිද්ධ වෙලා මිනිස්සු ඉදිරියේ හොඳ නම තියාගන්න, ඇතුලේ කුණු තියාගෙන, ඇතුලේ තියෙන දුෂ්ටකම හංගගෙන මිනිස්සු ඉදිරියේ මාධ්‍යයේ හිනාව දාගෙන මිනිසුන්ව රවටන ඒ යක්ෂයාගේ මිනිස්සයා මේ යේසුස් වහන්සේගේ ස්වරූපයට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධයි. ඒ ඇන්ටි ක්‍රයිස්ට්ගේ යක්ෂයාගේ දූතයෝ, ආලෝකයේ දූතයෝ වගේ, එහෙම නැත්නම් ධර්මිෂ්ඨකමේ සේවකයෝ වගේ වෙස්වලාගෙන සභාව ඇතුලේ ඉන්නවා. රැවටෙන්න එපා. මොකද අපි ඉන්නේ අන්න ඒ කාලේ. යේසුස් වහන්සේ අනුතුරු අඟවනවා. ධර්මිෂ්ඨකමේ සේවකයෝ වගේ යක්ෂයාගේ සෙනග සභාව ඇතුලේ ඉන්නවා කියලා බයිබලයේ අපිට කියනවා 2 කොරින්ති පොතේ. එනිසා මේ යේසුස් වහන්සේ කොහොමද මේක ජයගත්තේ? ජයගත්තේ දේව වචනයෙන්. අපේ වචනේ විතරක් නෙමෙයි. උන්වහන්සේගේ ආකල්පය මොකද්ද? යටහත්කම. මිෂන් එක, දෙවියන් වහන්සේ දීපු කාර්ය භාරයට තියෙන කැපවීම. උන්වහන්සේගේ යටහත්කම, කීකරුකම. ඒ වගේම යක්ෂයාට විරුද්ධව නැගී සිටීම. යක්ෂයාට උගේ පාඩුවේ ඉන්න දෙන එක නෙමෙයි. බයිබලයේ අපිට කියන්නේ යක්ෂයාට උගේ පාඩුවේ ඉන්න දෙන්න කියලා. යක්ෂයාට විරුද්ධව නැගී සිටින්න. එවිට ඌ පලා යනවා. හැබැයි ඒකත් එක්කම දෙවියන් වහන්සේට යටත් වෙන්නත් අවශ්‍යයි. අහංකාරව උද්දච්චව මම වැඩ යකා මම දැක ගමන් දුවනවා කියලා ගියොත් එහෙම ඉවරයි. දෙවියන් වහන්සේ ඉදිරිය යටත් වෙන්නේ. මොකද ඔයා නිසා නෙමෙයි යකා බය වෙන්නේ. ඔයා තුල ඉන්න දෙවියන් වහන්සේ නිසා. ඒක තමයි යොහන් කතා කරලා කියන්නේ. ඔබ තුල නැත්නම් අපි තුල ඉන්න දෙවියන් වහන්සේ, ආත්මයන් වහන්සේ ලෝකේ ඉන්න කෙනාට වඩා බලවත්. එනිසා බය නැතුව යක්ෂයා ඉදිරියේ හිට ගන්න. උට විරුද්ධ වෙන්න. උට කීකරු වෙන්න එපා. උගේ යෝජනා වලට කීකරු වෙන්න එපා. යටත් වෙන්න එපා. දෙවියන් වහන්සේට යටත් වෙන්න. යේසුස් වහන්සේ වගේ. වචනෙන් කතා කරලා කියන්නේ යක්ෂයා. මේකයි ඒ අදාළ දෙයට. ශුද්ධාත්මයන් වහන්සේට මඟ පෙන්වයි. නැගී සිටින්න. නෑ මේ දේ කරන්නේ. නෑ මෙහෙමයි වෙන්නේ. නෑ මේකයි වෙන්නේ. යක්ෂයාට යටත් වෙන්න එපා. යක්ෂයාට කීකරු වෙන්න එපා. යක්ෂයාට කීකරු වුණොත් ඔයා යක්ෂයාගේ වහලෙක් වෙනවා. ඒ යක්ෂයා කියන දේට ඔයා කීකරු වුණොත් ඔයා ඒ දේට වහලෙක් වෙනවා. පරීක්ෂාවට ලක් කරන වෙලාවෙදී යක්ෂයා විවිධ විදිහට විවිධ ආකාරයෙන් ගෙන පරීක්ෂාව. ඉසේකින් ජය ගන්න. නැගී සිටින්න කෙලින් යක්ෂයාට විරුද්ධව. කිසිම වෙලාවක තමන් උසස් කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්න. දෙවියන් වහන්සේට යටත් වීම අනිවාර්යයි. යේසුස් වහන්සේ අපිට පෙන්වන්නේ ඒකයි. උන්වහන්සේ කවදාවත් එයාව ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරේ නැහැ. දෙවියන් වහන්සේට ග්ලෝරි කරනවා. ආමෙන්. මම හිතනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල තිබෙන ආලේපේම ඔබට උගන්වන්න ඇති කියලා අපි ආඥා කරමු. ස්වාමිනී, ඔබ වහන්සේ අපි සමග නිසා සුතේ. එදා ඔබ වහන්සේගේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල
ඔබවහන්සේ ක්‍රියා කළ ආකාරයටම සුදාත්මරණි අප තුළ ක්‍රියා කරන්න. දෙව්පියාණනි මෙන්න අපිට මඟ පෙන්වන්න. ඒ ආත්මයන් වහන්සේම අපිට කරුණු කාරණා පැහැදිලි කර දෙන පිණිස අප තුළ ක්‍රියා කරන්න කියලා අපි ඉල්ලනවා ස්වාමිනේ. මෙන්න අපි යටත් වෙනවා. යටහත් වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ සැලැස්මට කීකරු වෙනවා. ඔබ වහන්සේගේ අනට කීකරු වෙනවා. ඔබ වහන්සේගේ සැලැස්ම අප තුළ නිෂ්ඨ වෙන පිණිස එයට ස්වාමිනේ අපි කැප වෙනවා ස්වාමිනේ. අපි අදහනවා අපි විශ්වාස කරනවා ඔබ වහන්සේට සියල්ල කළ හැකි සියලු අවශ්‍යතාවයන් වලදී සියලු අවස්ථාවන් වලදී ඔබ වහන්සේ සමග සිටින විට ජයග්‍රහණේ නියත බව අපි විශ්වාස කරනවා ස්වාමිනේ ඒක අපිට ස්ථිරයි මෙන්න ස්වාමිනේ නිසා ඔබ වහන්සේගේ බලවත් වූ හස්තයේ ඉදිරියේ අපි යටත් වෙනවා ඔබ වහන්සේට යටත් වෙමින් යක්ෂයට විරුද්ධව නැගී සිටමින් ඔබ වහන්සේගේ බලයෙන් මෙන්න ස්වාමීනි ඒ පරීක්ෂාවෙන් ජය ගන්න පිණිස ආත්මනන් වහන්ස අප තුළ ක්‍රියා කරන්න. එවිට යක්ෂයා අපෙන් පලා යන බව ඔබ වහන්සේගේ වචනේ කතා කරලා අපිට කියනවා. දැන් ස්වාමීනි මේ සෙනග ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට අපි බාර කරනවා කැප කරනවා. නාසරයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි සියලු ගෞරවය මහිමේ දෙවියන් වහන්සේට විතරයි. ආමෙන්. එනිසා හැම වෙලාවෙම මතක තියාගන්න. හාස්කම කරන්නේ සියලු දේ කරන්නේ දෙවියන් වහන්සේ. අපි හිස් වාජන විතරයි. ආමෙන්. හොඳයි අපි හෙටත් ඔගලොත් එක මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා මේ වගේම කතා බහක් එක්ක. එතකන් සිල් දනට ජෙසු පිටයි.